නම්මස්කාරවේවා බුදුරුවනට සෙමදා බුදුහිමි සරරණයමි නම්මස්කාරවේවා දම්රුවනට සෙමදා සදහම්, සරණයමි නමස්කාරවේවා සංගරුවනෙට සෙමදාමහා සංග සරණයමි නමස්කාරවවාතුනුරුවනට සෙමදාතිසාරන සරණයමි සදු 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 වාසනාවන්ත සැදැහැවත් පිඟතුනේ අපගේ සම්බුදු රජාණන් වහන්සේ වදාලා කුම්බුහූපමං කායමිමං විදිත්වා. මේ සරේරේ ගැන තේරු ගැන්ඩුවෝන හරියට මේක සිඳී බිඳී යන මැටි කලයක් වගේ නගරූපමං චිත්තමිදන් ටාපෙත්වා හැබැයි මේ සිත කියලා කියන්නේ. ආරක්ෂා සංවිධානය කරපු නගරයක් වගේ රාජධහනයක් වගේ හොදට රකි ඕන එක. යෝධේත මාරං පඥ්ඥා උදහෙන මාරයත් සමග යොදවැදීම පිණිස ගතයුත්තේ ප්‍රඥ්ඥා අවයයි. ජිතංච රක්කේ අනිවේ සිනොසිය. මාර යුද්ධේ ජයගෙන ඒ ජයග්‍රහණය රැකගනින් ඕනකිවා. බලන්නු මේ ජීවිතය පින්ගතුනේ අපි කොයි කවුඩුත් කයක්ක පරිහරණය කරනවා. මේ පරිහරණය කරන කය මූලික කරගෙන තමයි ගුඩාක් අපි ජීවිතය අපි කටයුතු කරන්නේ. අපි මේ කය සැරසීම ගැන හිතනවා කය ආරක්ෂා කිරීම ගැන හිතනවා ඒ නගට කයේ කායිකව බාහිරට පෙන්න්නන ප්‍රතිරූපය ගැන හිතනවා. එක් බැච්චිදවර්ගෙන අපි කොච්චට හිතනවාද. නමුත් බලන්න මේ කය ආරක්ෂ කරල රැකල පරස්සං කරගෙන කරගෙන තියාගෙන ඉදලත් රකින්ඩ බැරි තැනක් මේ කයට එනොමයි. හැබැයි සිත වෙනස් අපි සිතගෙන අවධානේ වැඩිපුර යොමු කරන්නේ. සිතේ මොනවාද තියෙන්නේ කියෙක ගැන අපිට එච්චර ලොකු අවධානයක් නෑ අපි හිතට හිතනේ හිතනවා. න හිතුවලි ොස්සේ ව හිතරි අන්න දෙනවා. හිත බාහිරට පේනයකෙ ලපි දන්න නිසාවේ කැත හිතවිලි පවාය පිහිතනවා. එ නොමුත් හිත ගැනයි බුදුරජාන් වහන්සේ ගුඩාක් අවධානයමු කරනකිවේ. හේතුවමකත්ද. හිත රැකගණ්ඩ පුළුවන් වනොත් ඒ හිත රැකගත්ත කෙනාට චිත්තං රක්කං සුකා වහන් සිත රැකීමෙන් සැපැලබෙන්න්නේය. සිත්තන් ගුත්තන් සුකා වහන් සිත ආරක්ෂා කර ගැනීමෙන් සැපලැබෙන්නේය. සිත කියියන් නිිපින්වතුනේ රැකලා 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 රකින්න පුළුවන් එක. කයි කියන්න එහමිගන්නෙමි. කය රැකල රැකල රැකලත් රකින්ඩ බැරිත් හැනක් එෙන ඕමයි. එනිසා සිත රැකීම ගැන අපි ගොඩාක් හිතන්න ඕන ගිහිපින්ංවතුල්ලා විදිට මේ පිංවතුන්නු පැවිද්දෝ විදිහට පැවිදිඋන් වහන්සේලාත්. හිතරැකීම ගැ බොහෝසේ කල්පනා කළ යුතුයි. මොක දෙහේතුව අපි කවුරුත් ඉතාම තාවකාලිකෝ මේ කත්ත එක්ක ගනුදිනුව කරරින්දලා. කයත්තෙල්ල දාල මැරිලෑන්ඩින් අය. එහෙව් අපට හිතාරක්ෂා කරගන තියා ගත්තුොත්. ඒ ආරක්ෂ කරන ලද සිත අපට බොහෝ යහපත පිණිස පවති නෝමයි. අද ධර්මදාානය කරන පින්වතුල්ලට ගොඩාක් සතුට එන්න පුළුවන්. හිතා ආරක්ෂා කර ගැනීම ගැන සහ, හිත ආරක්ෂා කරගන්ට මොනවාද කර යුත්තේ ආගේගෙන තමයි. අද මේ දේශ නවින් අහන්ඬ සූදානම. අංක හතලිස් පහෙන් ඩී හතර හොබරියාව ගිරාදුර කෝට්ට යන ලිපිණේ පදිංචි. පිංවත් MW අවස මහත්මා සහ MWS අරවංස මහත්මා යන්න සහෝදරයන් දෙදෙනත් ඔවුන්ගේ පවුලේ සෑමසීරු දෙනාතේ ගරාශී වෙයි. අද මේ උතුම් වූ ධර්මදාන මේ පින්කම සිද්ධ කරන්නේ මනුස්සයකුගේ ජීවිතයේ සිත ආරක්ෂා කරගත්තු. ඒ මනුස්සයා මේ මනුස්්‍ය ජීවිතය ඇතුළි ලොකු දෙයක් කරගත්ත වෙනවා. ධර්මදානය කන ඔබ සතුටු වෙන්න. අද මේ බනපදය අහලා නුවනැත්තෙකුට හිතා ආරක්ෂා කරගත යුතුයිෙන අදහසයා ව. හිත ආරක්ෂ කරගන්නේ කොහොමද කියලා පැහැදිලි වේවි. එබඳු දහම්පදයක් අනේ අපට ධර්මදාානය විදිහට දෙන්ට ලැබුණනා කියලා සතුට වෙෙන්න්න පළමින්. අපගේ කල්ල්‍යයාන මිත්‍ර ගුරු දෙවිදුුන් වදන්නනා කරම ගුරු දේවෝත්තම් පින්වලකුසාමන් හන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝහායුස සම්පත්වීම ලබත්වා සාදු 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 නාගසේන නම්මු උතුම් මහා රහතන් වහන්සේ උපමාවෙන් තමයි මේ බණපදය කියල දුන්නේ. මේ බනපදය මිනිිඳූ රජු අමතරලා නාගසේන මහරහතන් වහන් සිකරපු විස්තරය. මහාරජාණනී ඌරාගේ දෙයංගයක් ගතයුත්තේය. ඌරා මුල් කරගෙන තමන්ගේ ජීවිතයට ගතවජයුතු පාඩන්. ඌරාගේ චරිියාව මුල් කරගෙන ගතයුතු අදහස් දෙකක්තේනවා. ස්වාමීණී නාගසේණයන් වහන්ස ඌරාගෙන් ගතයුතු ඒ අංග දෙක කුමක්ද මහරජාණෙනී ඌරා ග්‍රීස්මයෙන් රත්තුව පොළොව කැකෑරීගිය කල්හි ජලය කරා එළඹෙයි. ඌරාගේ ස්වභාවෙ තමයි හොදටම ග්‍රීස් මේ හටගෙන පොළොව රත්වෙලා පොළොව කැකෑරන තරම් ගිනිියන්ගුණාට පස්සේ වූ ඉක්මට ජලය කරා එළඹෙනවා. අර ග්‍රීස්මේ ඉන්නේ නැතුව. එසයින්ම මහරජානනි පිළිවෙතෙහි එදෙන භික්ෂුව විසින්. ද්වේශයෙන් හිත ඇවිස්සි කැළඹි බ්‍රහන්ත වී රත්වන්නට පෙර වහාසීතල අමුර්ථ ප්‍රනීත මෙත් සිත පැතිරවීම වෙත එළඹිය යුත්තේය බලන්න මේ උපමාවල ලස්සන අපේ මේ සෙත් පින් වතුනේ දවේශය කියන එකින් යොක්තයිනේ නොෙක් නොයෙක් දේවල්ලවල්ට අපිට කේන්තියනෝ අපේ හිත ගැටෙනෝ අසුවලු මට මෙහෙම කලා අපිම ගැටෙනවා අස්වල්ු මට හෙම කරකර ඉන්නවා එහෙමත් අපි කේන්ති ගන්නවා අසවල් පුද්ගලයා මට අනාගත මෙහෙම කරයි අපිට එහෙමත් කේන්තිය හැට ගන්නවා ඔය පුද්ගලයා මගේ හිතවතාට අනතුරු කලා අපි කේන්ති ගන්නවා ඔයි පුද්ගලයා මගේ හිතවතාට අනතුරක් කරමින් ඉන්නේ එහමත් කේන්ති ගන්නවා. ඔය පුද්ගලයෝටික එකතුවෙලා අනාගත අපේ හිතවතුට අනතුරු කරයි අපි එහෙමත් ගැටනු එක්ක කේන්ති ගන්නවා ඔය පුද්ගලයා මගේ හතුරට හිතවත් එහත් ගැටන. ඔය පුද්ගලයා ඒකාලේ මගේ හතුරාගේ හොඳම යාලුවෙක්නෙ. අපි එහෙමත් ගැටෙනු. ඔය පුද්ගලයා අනාගතයේ අපේ හතුරන්ට උදව් කරයි. එහෙමත් ගැටනෝ. ගැටීම කියලා කියන්නේ දේසේ කියලා කියන්නේ මේ හිත් එතුන නිකම් බද්ධ වෙලා වගේ තියන එක. ගුඩාක් දවේසින් පීඩා විෙන මිස්සුයි. පොඩ ඇත්තංක් කියේන්තියෙනවා පෝඩ්ඩ ඇත්තං ඇවිස්සෙනවා ඒනකට බදුරජන්හස දේශනා කලා අස්ථානයපවා ගැටෙන් ස්ථාන ගැටනා කියලා කිවි පිතුන ඕන්න යම් කිසි කටයුත්ත කරලා හැත්තිෙනකට නිකන් අහස බරවෙලා වහින්ට ඔන්න මෙන්න වගේ. එකට මිනිසු ගැටන්නේ ඇ මේක මේ අදම එල්ලගත්තා අද මේ අපි වැඩේ කරන්න හැත්තිනකොටම එතකට අහසට ගැටන්නේ අහසට බැටනා කියලා හසුබන අකරත්. අහසට දොස් කියන. ඒට පාර ඇවිදගෙන යනකුර අපි හිතතුමූ යන්කි මුල් කැල්ලක්වත් තුට ඇවිල්ල වෙල න්නන් අප පයවදිනවා අපිතම යහකපලාගෙනනගගේ ඒක පයවැදිල අපි තුවාල කර ගැත්ත. ගහටත් බයිනවා පොලෝටත් බයිනවා. ඒදම ස්වභාවි. ඒ අස්ථානයේ ගැටන ස්වභාවේ පවා මේ ජේවිතවට තියෙන අද නැන්ද තියවා. ගැටීම කේන්ති ගැනීම, දවේශවය ය දවේශ සහගගත හිත රක්මට ඇවිස්සලයනවා. හරික්මට කැලඹෙනවා. බ්‍රාන්ත වෙනවා බ්‍රාන්ථ වෙනවා කලා කිවේ දවේශේ අතහරින්ට බැරිවයනෝ. දේශේම කටයුතු කරන්න උත්සා කරනවා කොහොමහරි අර මට කේතිගයා මේ කේන්තිය වෙනුව මං මොනහරි කරන්න මෝන. එහෙම හිතන පිරිස්නේද. මං මොනොහරි කරලමයි නවත්තන්නේ මේක මං අතාරන්නේ. එහෙම හිතනවා. ඒනඟෙට්‍ර දේශයෙන් අවසානී රත්වෙනවා. බුදුරජාන් වහන්ස වදාලෙ කුද්ධෝ අත්තන ජානාති ක්‍රෝධ කරන තැනැත්තාට අර්ථය පෙනෙන්නේ නැත කුද්හෝ දම්මංනා පස්සති ක්‍රෝධ කරන තැනැත්තාට ධර්මය මතක්ව වෙන්නේ නැත අන්ඳන් තමං තදා හෝතිී ඔහු කළුවරේ ඉන්න අන්දිෙහෙක් බඳුය ය කෝදෝ සහති නරං ක්‍රෝධය විසින් මේ නරයාව වනසා දමන්නේය කරෝධය කියලා කියන්නේ එහෙ එකක්. එබන්ඳු කරෝධී ඳ දේශය හිත්ත තුළට ඇවෙල්ල දේසින් අපේ ජීවිත අනතුරනකොට පින්ගතුනේ දේශය කියල කියන්නේ ඇගේ ඇලවෙන එකක්ද හිතේ පැළපදිියනිකන්ද. හිතේ පැළපද වෙන්නේ. කය කොච්චර ආරක්ෂා කරගෙන හිටියත්. හිත දේසියෙන් ස්පර්ස කරලා නංඒ මනුසයට අනතුරත්වේෙන. එනිසාත් දේශය කියන එක අපියම් අපේ ජීවිත අනතුරක්විදිට හතුරෙක්කි දිට දකිනවනං. දවේසින් අපට ආරක්ෂකර ගන්න තියනෙමකද හිත. ආරක්ෂා සංවිධානය කරපු නගරයක් වගේ සිතරැක ගන්න ඕන දවේසේට එඩ නොදී දේසේට එන්ඩ නොදී හිතරැක ගණඩ තියන. ඒ සවි ශක්තිමත් ආරක්ෂාවමකදද. ඒකට කියන්නේ මයි ඉත්ත්‍රිය කියලා. අනේ මේ සත්වයූ වෛරනැත්තූ වෙත්වා. දරහා නැත්තෝ වෙත්තුවා. ඊරෙසියා නැත්තෝ වෙත්තුවා, දුක්පීඩා නැත්තෝ වෙත්වා, සුවසේ ජීවත් වෙත්තුවා, ශාන්ත සුවයටම පත්වෙත්තුවා. කිසිවෙෙක් කිසිවෙෙකුට වෛර නොකරත්වා, කිසිවෙක් කිසිවෙෙකුට හිංසා නොකරත්වා, කිසිවෙක් කිසිවෙකට පීඩා නොකරත්වා. සියල්ලෝම සියල්ලන්ගේ සැප කැමති වෙත්වා. එක ම එක දරුවෙක් ඇති මව තමන්ගේ ඒ දරුවාට ආදරේ කරන්නේ යම්සේද. සියලු සත්වයන් කෙරෙහි අපමණ මෙත්සිතම පතුරත්ව අකච ලසඳ බලන්න මේවා. මේ වගේ සිතුවේ පින්ගතුනේ හිතක් ඇතුළේ පවත්වන්න පුළුවන්නන් ඒ හිත කොච්චට ලසනයිද. මනුසෙව විදියට අපි ආස කරන්න ඕන ලස්සන හිතකින් ඉන්න. මනුසේකදේ පි ලස්ස හිතක් කොපද ගත්තොත් පිගතුනු අපි ජීවිත ලස්සනයි. මොකදේ හිතේ කතාව පේන්නේ අපයි. අපි බාහිරට ආටෝප පෙහදානිින්න පුළුවන් බාහිට මවාගනඉන්න පුළුවන් නිකං බොරුවට ප්‍රඩාවදාගනඉන්න පුළුව. බාහිරමිනිස්සු රැවටේවී නම්ම අපි දන්නේ දි කවුද කියලා තමන් තමන් ගැෙන දන්නවා. තමන් තමන් ගැන හොදයට දන්නවා මේ බාහිරට ම මොක පෙන්න්නම් හිටියත් මං කවුද එක තමන් දන්නවා. ඒ නිසා තමන්ට තමා පේන විදිහිනවිද ජීවිත වැදගස්ම ඒගෙන වැදගත් මං ලස්සන්නන හිතුවිට යෙන කෙනෙ කියලනම් තමන්ට තමංග පේන්නේ. කොච්චර සැපදේ ජීවිතේ. තමන්ට සුන්දර අදහස් තිීන්නේ කියලනම් තමන්ට තමාව පේන්නේ. කොච්චර ලසන දේජීවිතේ. තමන් තවත් කෙනෙකුගේ දියුණුවයි පතන්නේ කියනම් තමන්ට පේන්නේ. කුච්ච ලසන් දේ ජීවිතේ. සමහලඩ මිනිස්සුවයින්න්නවා. අල්ල ගෙතර මනුසයා ගේ හාදාගෙන නකට ඒ ේට කියල කතා කරල තිෙනවා වනේ හොදයි ඕගොල්ලොට රයායනවාන. අපට අපිට හරි සතුටි ඉති අපිත් ඔන්න මේ ආසිර්වාද කරනවා කියල ඔන්න කතා කරලෙනවා. කටින් කතා කරන්න එක හිතිං ඒවුුණට සමල්ලාවට තියරන්නේ මේකුන්ට හරියන්න හොඳනෑ. මේකුම් වනසන්න ඕන හිත ඇතුළ හලා හල විසතියාගෙන එක මුණට හිනහවෙනෝ මන ඩිනමකට මනු මට ැට මිනිස්සු සමට කිය යන අපි අල්ලපු ගෙදර මනස්සයන හරි හොද කට්ටි ගුලු පිටමි ආශරවා දත් කලා ගෙවල් හැදෙනකො. බහිරමණි සුරැටයි නමුත් අභ්‍යාන්තරේ තමන් දන්නද තමන් කොයි ජාතියෙන් හිතපු චරිතයද. තමට තිබිරු අදහස්මනවාද? ඒකයි. ඒනනිසා පංගතුනේ සීතල සුවයතියරනර ග්‍රේස්මේෙන් රත්විච්චිමූ මේ වෙලාවකට කයට සීතල සුවේ තියරන සිහිල් දියකට බහිනෝ වගේ තමයි මෛත්‍රිය. දවේසියෙන් කරෝධයන් නොමනාපයෙන් එකට එක කිරීමෙන් බද්ධ වෛරයෙන් දැවන්න ජීවිත මෛත්‍රයෙන් සිසිලස්සට පත්වෙනවා මයි. එනිසා මෛත්‍රී කියල කියරන හෙම එකක්. පිංතුළ උත්සාහ කරන්නේ මනුස ජීවිත ඇතුළ පින්හතුනේ අපි මේ ඉන්න ටික කාලේ අපට මෛත්‍රී සසාගත හිතාක්හදාගරන්න පුුවන් මුණනා කියලා කියරන එක පුතුම සැපයි. නැත්තන් ජාති විදිහට බෙදාගන්න අසවල් ජාතිකයකර අසවල් ආගමය එකක් කර එහෙම කිය කිය මිනිසු කොච්චර පුරනවාද. අප රාධමේ ජීවිතේ. පුංචි කාලෙකට ලැබිච්චි ජීවිතඒඒකා අදිහා බලාගෙන පුරු පුර ඉන්න එපා. ලස්සනයි මෙත් සිත. ආස කරන්න මෙත් සිතට. මෙත් සිත කියන එක පින්වතුල්ලාගේ හදවති පංවතුල්ලට සුවයේ සදන අෞෂ්‍යදේවිදියට තැන්පත් කර ගැන්ට. ඒ මෛත්‍රයේ සිසි ලස මුළු ජීවිත පුරාම පතුරවා ගණ්ඩ පුළුවන් සීතල අමුරත්ත ප්‍රනීත මෙත් සිත. ඒ මෙත්සිත සි ලසයි ඒ මෙත අමුරතයක් වගේ ප්‍රනීතයි ආගේ ප්‍රනීත මෙත්සිත තමාතුළ පවත්වන්නට මහන්සි ගණ්ඩ පින්වතු ඒක තමයි ැකවරනේ. ධාතුසේන්න මහා රජරුවන්ට තමන්ගේ පුත්‍රයාම විරුද්ධ වනා. මංගේ පුතාම විරුද්ධ වුණ පුතු දෙන්නෙක් කටිය කාශ්‍යප මුගලම් කියලා. මුගලන් කුමාරයේ කාශය කුමාරයයේ වරසක වුණා. ඒ වෙරසකුණාට පස්සී මුගලන් කුමාරයාගේ ළඟ තමයි ධාතුසයන රජුරු හිටි. ධාතුසේන නිර මුගලන් කුමාරය ළඟතිය ගත්ත කාශයප කුමාරය යම් වෙරසකයක් හදාගෙන විින්ංගුුණා. ඒ විගුණාට පස්සී කාශ්‍යපු කුමාරයත් එක්ක අසපපුරුසේ හිතවත්තුන අයි තමයි මිගාර. ඔය මිගාර කාශප කුමාරයත්ත එක හිතවත්වට හේතුව ධාතුසේන රජුරුවෝ යම් මේ අවස්ථාවක මිගාර කියන ඇමති අට දොස් පවරමවා. ගැටුන මේේ මනුසය. ගැටිලාකින් පලිගන්ට කාශප කුමාරයලගට ගියා ගිහින් කිව්වා. කාශපු කුමාරයට කුමාරයන්නේන ඔබ මේ බේ පේරජුරුව ධාතුසේන රජුරුව ඔබට ආදරන්නේ ආදරය කෙරන්නේ මුගලන් කුමාරයට අනිවාරීං රාජ්‍යත් සියලු දේපල සම්පතත් ඔහු මුගලන් කුමාරයට පවරාවී. එනිසාබී බලහත්කාරින් හරිියක ගන්න ඕන. එදකොට කාශ්‍යප කුමාරයා තමන්ගේ පියරජ්ජුරුවන්ම අත්අඩංගුවට ගන්න යුද්ධ කළ දගල්ලා නුව ප රජරෝ ල්ුව ඒ අතරි මුගලන් කු මාරය පැනලගිය පියරජු අල්ලල පියරජුව සිපිරිගේ දාළ දැ පීරජතුමාට තරජනය කරනවා නුබ සන්තකව තියෙන ධනවස්තු හොරට හංගලා තියන්න නිධහන මට දැම්මමෝන කොයිද නුඹගේ නිදහන තියෙන්න්නේ එඇතුක ධාතු සයින රජුරුව කියර කියන්නේ බොහෝම දූර දරසි ජනයාට අනුකම්පා ඇති නායකෙක්, එබඳු පාලකෙක් එබඳු රජෙක් එතුමා මහා වැව් කෙරෙව්වා. කලාවැව කෙරෙව් එතුමා එතුමාට සිහිපත් වනා මං නිධන් කරපු වස්තුව අතරේ බලවත්තුම අස්තුවත් තමයි කලා වැැව කලාවෙම නඟට ගිය වස්තුව තියෙන් හේය කියලා. ලොැවට ිහිෙල්ල තමම්ම සකස්කරපු ඒ කලාවැවේ ඒ සිසිල් දිය නාගත්තා. නාගන මෙම දියදෝත කතටරගෙන කාශප කුමාරයට කිව්ව පුතේ මේ තමයි මගේ වස්තුව. මේ තමයි මා නිධන් කරපු වස්තුූ. පුච්චර ශ්‍රේෂ්ට ප්‍රකාශයද අදටත් ඒ කලාවෙවේ දිය නිසා පරම්පරා කීයක් මේ වෙද්දී ඇපුුන අද. තවමත් මේ ලංකා බොහොමිය සස්්‍රීක කරකර ඒ කලාවවතියෙනවනේ. ගොච්චර ප්‍රකාශයදයක නමු මේක තේරුම්ගන්න බැරුව ගිය කේන්තියර හිටි. කේන්තියනම් හිටපු නිසා කාශ්‍යප කුමාරයා ධාතුසේන රජරුවන්ව මරවන්ඩ බාරදුන්නේ. අ මිගාර ඇමතියට. මිගාර ති ධාතුසේන රජුරුවන් මරවන්නේ තාම මලේච්ච විදිහයට. පනපිටිම්ම. පන්න පිටිින් ඉද්දීම පස් ගහල මැටියෙන් වහල මැරුවා. එකට කෙන සිටුව පස් ගහන කෙන දැන් ධාතුසේන නිරදාගේ ශරීරය ඇඳ උනාදාල සම්පූර්ණයෙන්ම නිරුවත් කරලා. බලන්න මේ ප්‍රතාපත් රජවරුන්ගේ මරණය සිද් වෙචි හැටි පිුතුු මේ හන කොට තමන් තමන්ගේ ජීවිතය ගෙන හිතන්න ඕන. එහෙම මහ ආනුභව සම්පන්න රජවරු ංකා බහමිය පාලනයකර රජ රු ලන්න මරණ නිරුම කරගත්ත ටි සංසාරය මෙහෙමයි. සංසාරක කියන්නේ මෙහ එක. ඒ ප්‍රථපව නිරිදා නිරුවතින් අර කලාවෙවේ බැම්මට තියෙන දැන් කකුල්ලල ඉඳල මැටිවෙලින් වහගෙන වහගෙනෙනවා. එද්දී මිගාර ඇමතිය. ධාතුසේන රජුරුවන්ට පේන්ඩ මෙහහිමි ඉසරහින් සකලාබරණවලින් සැරසිලා සක්මන් කරන හහිට මෙහිට මෙහිම යනවා උජාරුවෝට. මේ යන්නේ ඇයි අවස්වන්න ධාතුසේන රජරුවන්ම අවස්සන්ට කේන්ති ගස්සන්ට. ධාතුසෙන් රජුරුවන්ට තිබුණ ඥානයක් මුද ඥානයක් තිබුණ හොද කල්පනාව. ධාතිසින් රජුරුව කල්පනා කලා මේ මිගාරත්. කාශ්‍යපත් එකතු වෙලා මගේ මෙලොව වෙනසුව අදැන් රජෙක්විදියට කොච්චර සම්භාවනා සහිතව ඒ රජුගේ මරණය වඩ තිබුණද. මේ ලංකා බොහොමියට කොයි තර යහපතක් කරපු රජෙක්ද ඒ රජරුව කොච්චර බුහමාන සහිතව මිය පපල්ලොෝ යන්න හිරපු කෙනෙන්ද. ඒ මොකක් නැතු රජරුව නිරුවත් කරලා සරණයෙක්විදිට අනාතෙක්විදිහයට දැන් ගාතනය කරන මගේ මෙලොව වෙනසවා. දැම්ම මිගාර සූදානන් වෙන්න මගේ පරලොවත් අනසටයි. ඇබැයි මේකුට ම පරලෝ වනසන්ට දෙන්නේ. අරු මිගාරට කතා කරලා කිව්වා මිගාර. මට නුභ ගැනත් තියන්නේ. මපුත් මුගලන් ගෙන යම් මෛත්‍රයක් ස්නේහයක් තියෙනවාද ඒකමයි. මට නුභගෙන තරහක්නේ. මට නුබගෙන තරහක් නේ එතුමාගේ සරීරයේ සම්පූර්ණයින් පස්වලින් වහල පස්සරට පනපිටින් වැහිලා මැරෙන්ඩ සැලැසවා. ඉති වේදනා සහිත වෙන්ැති මරණේ නමුත් එතුමා හිත රැක ගත්තා. පිංහතුන අපේ කයට ගල්ගහල මරන්න පුළුවන් හිතට ගල්ගහන්න බෑ. අපේ කය කෑලි කෑලි කපල මරණඩ පුලුවන් හිත කපන්න බෑ. කයට වසවිස දෙන්න පුළුවන්. හිතට වසවිසදිඩ බේ කයට වැඩිතියන්න පුළුවන් හිතට වැඩිතියන්න බේ. හිත කියලා කියන්නේ හහිම ආරක්ෂා කරන්න පුළුවන් දෙන. කයකනික පුංචි වෛරස්වලින් පවා අඩපන වෙනවා පුංචි වෛරසයකින් පව මැරලේනවා. හිතට හිම වෛර සඇතුල්ලු ඉන්නේ. හැබැයි හිත ආරක්ෂා නොකළොන් දම් පින්වතුනේ ඒ ආරක්ෂ නොකරු පිහිත සෑනානතුර. හිතා ආරක්ෂ කරගන්න තියන්න ප්‍රබල ආරක්ෂාවක් මෛත්‍රිය. එනිසා මෙත්සිත පතුරවාගෙනන්න හැම මොහොතීම තිට්ටන් චරන් නිසින් නොවා, සයා නොවා, යාව තස්සව විගත මිද්දූ. ඇවිදිමින් ඉන්නකොට නැවතිලා ඉන්නකොට වාඩ වෙලා ඉන්නකොට හාන්ස් වෙලා ඉන්නකොට නිදිවරමින් ඉන්නකොට. ඒ හේම මොහොතකම මෙත් සිතම පතුරුවන්්‍රයලා බුදුරජාන් වහන්සේ අනුශසාසනා කළේ ඒ බුද්ධානු ශාසනාව කෙනෙක් පිළිපදිනුවනන් යා මෛතරය පිරුණු හිතකින්ින් ම එයා අනතුරු කරන්න බෑ. බුදුරජාන් වහන්සේ දේශනා කලා කකචූපම සූත්‍රයේ දී මහණෙනි. ඔබට විපත කරුණු කැමැති සතුරු ඔබව අල්ලාගෙන ගිහෙන්ලා දෙත් දෙපැත්තේ මිට තියෙන කියත් අරගෙන ඒ කියත්වලින් ඔබේ ශරීරයේ අග පසග කපනවා කියතිකින් අගපසග කපද්දීත් මානෙනි ඔබට එහෙම කරන අය ගැන ඔබ කේන්තියක් ඇතිකර ගන්න නැත්තං ඔබ දේසයක් ඇතිකර ගන්න නත්තං ඔබ තරහගන්නේ නැත්තං ඔබ මගේ අනුශසනාව කරනගෙනෙක්. බලන්න බුදුරජාණන් වහසේ අනුශසනාව කරනවා කියලා කියන්නේ කොච්චර මෙත් සි තත්ද එබඳු මෙත්සි තක් නැතුව බුද්ධානු ශාසනාව කරන්න බෑ. එතකොට ඒ මෙත්සිත අපි කලින් පුරදු කරලා තිබියුතු නෙද කලින් පුරුදු කරපපු මෙත් සිත තමයි අපට එහෙම හයක්ගේන්නේ. එනිසම් දයටට මෛත්‍රරි පුරුදු කරන්න පින්වතුරලා ජීවත්වෙන කාල පින්වතුන හරි පුංචි හරිම කෙටි ඒ කෙටි කාල වකවානුවේ මෛත්‍රයකෙනනික නිතර නිතර පුරදු කරන්න්න පටන්ගන්න කවදාවත් වරදින්නේ. තා නි සංස ූත්‍රයේද බදුරජන්හස වදාලාලන මෛත්‍රී අනුස් සෙකොහ සුකම් සුපති, සුවසේ නිින්දයන්වා සුකම් පටිපුද්ජති, සුවසේ අවදි වෙන්වා නපාපකන් සුපිනම් පස්සති පාපී සිහින පේන්නේ. සැනසිල්ලේ මේ බයජනක සිහින නොදැක සැනසිල්ලේ නින්දක් නිදාගන්න පුළුවන්. ඒනගට නාස් අග්ගීවා විසංවා සත්හන්වා කමති ගින්නෙෙන් වසවිසින් අවායුදිීින් අනතුරු වෙන්නේ. නුස්සා නම් ියෝහෝති මිනිසුන්ට ප්‍රේවෙනවා. අමනුස්සානම් පියෝහෝති, නොමිනිසුන්ට ප්‍රියවෙනවා දේවතා රක්ඛන්ති, දෙවියෝ රකිනවා. මකවන් වෝ විප් පසීදති මුහුණේ පෙනුම හරි ප්‍රසන්න වෙනවා. තුවටන් චිත්තන් සමාධියති හ ඉතා සැනකින් හිත සමාධිමත් කරගන්නඩ ලැබෙනවා. අසම්මූල් හෝ කාලං කරෝති සිහි මුලානොවී කළුරිය කරනවා. උත්තරින් අපි විද්්‍යන්තෝ බ්‍රහ්මලෝකූපගූහෝති මාර්ග පල අවබෝධයයක් ලැබි නැත්ත මරණින් මත්ති බලුවව උපතලපන බලන්න සුළු පටුවිද කියලා. සුළු පටු ආනිසංසනෙමි ඒනිසයි බුදුරජාන් වහස දේශනා කළේ මහණනි එක මේක සත්වයක් ගැනුනම් මෙත්සිත පතුරුණෝන ඒකත් වටිනවා. එහෙව එක සියලු දෙනා කරෙහි මෙත්සිත පතුරවාගෙන ඉට පුළුවන්නම්ඒ කොච්චර ලාභයක්ද. එනිසා නාගකසිේ මහරතත්න් වහසම මේ කියදීපපු ලස්සන උපමාවත් මතකතියාග. තුල්ලලා උත්හරන්නට පිංගතුනන්නේ මෙත්්සිත පුරදු කරන්න. ග්‍රේස්මේෙන්න් පොව රත්වෙච්ි කාලවලට ූරෙක් සිහිල් ජලය හොයාගෙනයනවා. ආනය වගේමයි දේසෙන් හිත ඇවිස්සිලා කළඹවෙලා බ්‍රහන්ත වෙලා රත්වෙන්ට කලින් සීතල, අමර්ථ ප්‍රනීත මෙත්සිත පැතිරවීම වෙත යොමුෙන්්‍රෝන. මට කේන්ති අන්ටන් එන්නේ කියලා තේරෙනකොට ඉක්මට මෙත්සිත කියන අවියගන්න ඕන. මෙසිතිං ආරක්සා වෙන්න ඕනි. අවද මහරජානනී ඌරා මඩ මිශ්‍රව මරුදුවගේිය ජලය කරා එළඹ. නාසීම් පොළොව සාරා ඔරුවක්මින් සදා. ඒ මඩ ඔරුවේ සයනය කරයි. ඌරෝ මීහරක් වගේ සත්තු මඩ නානහැටි පින්හතුළ දැක්ල තිනි. ඒකුම් මඩ හාරග නොකොමර දෙැඟව. මීහරක් කෙමන සාමාන්‍යින් මඩ පිරිච්චි මඩවලවලනෙ බහින්නේ ඌරෝ කරනවා කියලා කියන්න උගියර මේ හොම්බකොට සහහි අයින වරග. ඕකින් පොළොව හාරනු. පොළොව හාරවට පසිමුට මඩවෙච්චි වලක් ලැබෙනෝ. ඒ හරියට නිකං මඩය හදපු රුවෝ වගෙන. මේ ඔරුුවේ බැහලා ඒ මඩවරුවේ තමයිගනව ඌරා සයනය කරන්නේ. එසයින්ම මහරජානනී පිළිවෙත එෙහි එතිෙනා භික්‍ෂුව විසින් සිත්ත ශරීරයෙහි පිහිටුවා අස්ුභ අනිත්‍ය මරණ සති ආදී අරමුණක වැදී එහි සයනය කළ යුත්තේ. අනිත්‍ය භාවනාව අසුභ භාාවනාව, මරණ සතිය ආදී ඒහිම අරමුණු තුළ තමයි සයනය කර නෝ සයිනය කරල ලක නිමකදමේ අදහස ඒ තුළ තමයි හිත පවත්වන්න ඕන. නිතර අසභ භාවනාව වඩන්ට ඕන. නිතරම අනිත්‍ය භාවනවාදී වඩන්ටඕන සතිය නිත්තර පුරදු කරන්නට ඕන්න. ඒ පිංහතුනේ හරී වටිනේවා. සාමාන්‍යෙන් බුදුසසුනේ පැවදි වෙච්චි බභික්ෂුන්ට ආචාරන් වහන්සේලා දෙන්න සතර කානු කමටහන්. මොනවාදේ සතර කමටහන් කියන්නේ බුද්ධානුස්සති මෙත්තාච අසුභන් මරණ සති. ඉති ඉමාචතුරා රක්කා බික්කු භාවයිය සීලවා. සිල්ලොත් බික්ෂුව විසින් හමන්ගේ ජීවිතයේ ආරක්ෂවල් හතරක්දාගන්න ඕන බද්ධානුත්සතිය. බුදුරජුන්ගේ ගුණමණෙහිකිරීම ඇයි පින්ගතුනේ බුදුරජුන්ගේ ගුණමෙනෙහි කිරීමට ආරක්ෂාවක් කියල කියන්නේ. මේ බුද්ධසාාසනය ඇතුළේ කෙනෙකුට වඩ පුළුවන් බරපතලම නස් පපත්තිේ තමයි ශ්‍රදධාවනැතිව මදා ගොඩක්යිට වෙලාලති. ශ්‍රද්ධානවවා බුද් භාසිතේ සැක්ක කරනවා. බුදුරජාන් වහන්ේවත්තු වේශචනය කරනවා බදුරජන් වහන්සිට උපවාද කරනවා අපවාද කරනවා. බුදුරජාණන් වහන්සේ ගේගමි ගුණසීහිකරන්න තිය අවස්ථාව අහිමි කරගන්නවා කුච්චරතියෙනවාද. බුදධානස්සති භාාවක් කෙනෙක් පුරදු කරගෙනනකට අපපුරස කින හොම බදගුණු වඩන්නන්නේ හොම මි කරන්නන්නේ. එතකට බුදදුගුණු වඩනය කහිමිවා. කුච්චරතය නොදහොම අවස්ථා. ඒවගගේ බේරිල කෙනෙක් බුද්ධානුස්සතිය වඩන වනන් එයාගේ ජීවිතය කවදාවත් ශ්‍රද්ධාව නැතුව යන්නේ සැකවඋපදින්නේ. අන්න අරක්ෂාව. ශ්‍රද්ධහ වහිමවෙලා ගිය තුක්කොමි වරයි. ඔක්කොමි වරයි. බුදුරජන් වහසගේ අවස්ථාවක අහනවා ස්වාමීණී භාග්‍යතුන් වහන්ස ජීවිතයට ලැබෙන දේවල් අතරේ වඩාහත්ම වටින්නේ කුමක් ලැබීමද. බුදුරජන් වහන්සේ වදාලා ලැබෙන ලාභයන් අතරේ තමන්ගේ ජීවිත උසස්භාවයට පත්කරවන ලාභෙය තමයි ශ්‍රද්ධාලාබය. ඉතිපිසූ භගවා අරහන් මේ මේ කරුණින් මගේ බුදුරජාන් වහන්සේ අරහන් රහතන් වහන්සේ නමක් නිකෙලිස් මනිවරේ. සම්මා සම්බුද්ධ ගුරෝපදේශ නැතිවම චතුරාරය සත්‍යය ධරමය අවබෝධ කළා. විජ්්‍යාචරණ සම්පන්න අවබෝධේ අනුවම මගේ බුදුරජාන් වහස ජීවිතය ගත කළ සුගත සුන්දර වූ නිවනට වැඩම කලා ලෝක විදූ දුක්විදින ලෝකෙම අවබෝධ කරගන්න දෘක්විදින ලෝකෙන් නිදහසනා. අනුත්තර පුරිස ධම්ම සාරතිී පුරුෂයන්ම දමනය කිරීම හිලා අනුත්තරී අයි මගේ බුදුරජාන් වහන්සේ. සත්හා දේව මනුස්සානං මිනිස්සුන්ට පමණක් නොවේ දෙවියන්ටත් සාාස්තෘන් වහන්සේ බුදුරජාන් වහන්සේ. බුදධ අවබෝධ කරගත්තදී ඉතා මෙනවින් දේශනා කළ බගවා මේ සියු ගුණ දරාගට තරම්. බදුරජාන් වහන්සේ භාග්‍යවන්තයි කියලා බුදුරජාන් වහන්සේ ගැනතිෙන ශ්‍රද්ධාව. ඒ ශ්‍රද්ධාව රැකැන්ඩ උදව කරන භාවනාවමකද, පුද්ධානුස්සති. බුද්ධා නස්සති නිතර වඩනුවනම් පින්ංවතුන බුද්ධානනිස්සති රදු කරණ ෙනනාාගේ ඒ ශ්‍රාවක ජීවිතය හරි පීතිමත්. හරි සතෝසිං ඉන්න පුළුවන්. සුපප බුද්ධම් පබුද්ජන්ති සදා ගෝතම සාවකෝ ඒ සන් දිවාච රත්තුවෝච නිච්චා බුද්ධගතා සති. නිතර බුදුරජන් වහන්සේ ගුණසීකරන ශ්‍රාවකයා, දහවලකවෙේවා රාත්‍රීක වේවා එය හරි ප්‍රබෝධීන් ඉන්නගෙන. එනිසා බුදුගුණසී කරන්න. මෙත්තාච්ච මෙච්චිත වඩන් හැමෝමගැන මිත්‍ර සිතිංගින්ද්‍ර. බෙදදාගණ්ඩිපා කවුරුත්. සංසාර ගමන කියන අපි හැමූම එක වගේ. එකඒක කරුම රටාවක් තුළ ිය ඒක විදිහට වෙනස්කම් සහිත උපදන්න පුළුවන්. ඒවනාට අපි කවුරුන් වයසට යෑම ලෙඩවීම මරණය ප්‍රිය විප්‍රයෝගයේ අප්‍රිය සම්ප්‍රයෝගය. සෝක වැලපී දු දුනස්සුම්ෙන ක්කු රම කරගත්ත සංසාරය අපියන්නේ. සමාලාට අනිත එපදිනන්න පුළුවන් වෙන ආගම්මල. ඊනකට ෙනවුව ජාතිල පිදරලෙන්න පුළුවන් භාසා කතා කන විදදින්න පුළුවන්. මට මනිස්ු අපි දේ කරන ව න්න ලුවන් ඒකහෙමි සුංගේකා. අපි කවදාවත් දේශේ නොමනා කේන්තිය ක්‍රෝධය වෛරය ඒවා බද්ධ කර ගත යුතුන්නේේ ඒතැ කකනක කට න තකන අනිත ුට අප ඔලුවටත් අත්තු දන්නක ි යුතු. ඒහම තනවා අඇහිම හි හිත ගුණ අපොරුතු කරන්න. එඒම මන්ගේ තියෙන ආඩම්බරකම තමන්ගේ තියෙන මානක්කාරකම උද්දච්චකම ඉස්රහට ගත්ත ගමන් ඔක්කොම ඉවරයි. ඒයි ්‍රද්ධාවමලට ගතයුත්තේ. කෞුද මේ වචන වදාලයි බුදුරජාන්වන්සේ. බුදුරජාන් වහසේ වදාල වචනය ඉදිරියට ගත්තාන තමන්ගේ තියෙන ඒ අනවශ්‍ය ප්ිතක පැත්තකටනවා. ඒම තම ගුණදරම වඩ තිය ඉති ගුණදරම වඩන් ආස පිග තුලනනි මේ බනහන් කොට බනාාන මේ පින්හ තුළ ගුණ දරම් වඩ ාසනන්. ගුණ දරුම් වඩදදිී අයිමකරගත යුත්තේම කක්ද. ය අනමවස්සයේ දද. පිටගත ුත්තේ කුමක් තුළද මෙහිත ්‍රොද්ධාව තුරල. බුදුරජන් වහස ය අමක් වදාලන අපි ඒදේ හිසකව පුරදු කරනවා. ඒතම ස් ්‍රද්ධාව. ශ්‍රද්ධාවන්තයට ගඩා කේන්තියන තැනදී පව මෙත් සිත පුරදු කරන පුළුව ස්්‍රද්ධාව තියෙන හින්ද. ඒනඟට අසුභං අසුභ භාවනා අසුභාවනනා පුරදු කර යුතුයයි. රාගන් මේ හිත් පීඩාවට පත්වෙන නිසා. රාගන් ලොකු අනතුරක් සිද්ධ වෙන්න පුළුවන් නිසා. සරාගී සිත ජීවිතයට හරි අනතුරක් කරන නොමකද රාග ආශ්වාදය කියනෙකට මේ මනුසය හරි කැමති. රාගේ ආවට පස්සේ ඒ රාගෙන් රත්තුනාම රත්තුවූ අත්තන්නාජානාති. න් කළ යුත්ත මොකද නොකළ යුත්තමොකද කියල අමක වෙනවා. රත්තු ධම්මන්න පස්සති රාගෙන් හිත ඇවිලිලාගේයට පස්ස එයයට දරමේ මිනිෙහිකර ගැඩ බැරුවෙනවා. අන්දන් තමන් තද හෝතී එබඳු කෙනාට අන්දය කියලා කිවට වැරද දක්නේ. යං රාගෝ සහතී නර මේ රාගේ කියලා කියන්නේත් මේ නරයාව වනසලාදානක. රාගේ කියන එකින් අපේ හිත ආක්සාකර ගන්න අපි අදක්ෂව වනුත් ම් පිිතුන රාග නම්මු සතුරා අපේ හිතට ලොකු අනතුරක් කරනු. ඒවා තමයි අනතුරු කියර කියන්නේ හිතට අනතුරවීම. සාමාන්‍ය කයට වෙන අනතුරු කියනීමට වඩා අත්තිසයිම්ම අනතුර බවට පත්වෙන්නේ හිත අනතුරට පත්වීමයි. හිතානතුරට පත්වන්න තොක්කොමරයි. කයිකොච්චර රැකගෙන හිටිය. කයිකොච්චර රැකගෙන හිටියත් හිතා අනතුර පත්වනුත් පින්වතු ඉවරයි එනිසා හිත්තවය අපි ආරක්ෂහ කරගන්නට මේ කුසල්. මේ කුසල් අපි පුරුදු කරන්න ඕන. ගොඩාක් වටිනිිකත් තමයි මරණ සතිය. මරණය සයකිරීම. මරණය සීකරණ කෙනට හිතරැක ගණඩ ගොඩාක් පහසුයි. හේතුවමකක්ද මැරෙන්ඩ පුළුවන් කියලා මතක් වෙනවානේ. මරණය කියනෙක පින්ගතුනි ඕන නිරියව්ක ති කරන්න පුළුවන් හේතුම කද ඕ නිරියාවක මැරන්් පුළුව මරණයේ සීකිරීම පංගතු මේේ ඕන තැනක කරන්න පුළුවන් හේතුවමකක්ද ඕන තැකමැරෙන්න්න පුළුවන්. මරණයේ සීකිරීම පින්ගතු මේ මේ මරණ සති වැඩියයතුය කියෙන බනපද තේරෙන ඕන වයසැක්කෙනකොට කරන්න පුුවන් හේතුමකක්ද ඕන වයසක මැරෙන්න්න පුළුවන්. මරණය කලකැන් එහි එකක්. එබඳු මරණය ගැන නනිත්තොර සීහිකරන්න පටන්ගන්න ඕන ඒ මරණය ගැන සීකරණ කෙනාගේ හිත වැඩෙනවා ඉතා හරි ක්ති සම්පන්න වෙනවා. ප්‍රඥ්ඥාව ඇති කරගණඩ ප්‍ර්ඥාව උපද්ද ගඩ මරණ සතිය පුරුදු කරන කෙනාගේ හිත සකස් වෙනවා. එහිමිකක් මේ මරණ සති කියලා කියය නිදැන් බුදුරජාන්හන්සක අවස්ථාවක වැඩම කරළ අලාවුරටට අලවරටට වැඩම කරලා ඉදා භාගිතුන්හන්සේ මරණ සතිය ගැෙන ධර්මයක් දේශනා කළා. මරනැතිය නෝයකරු දේන විති අවුරට මිනිසු ඇහු අස්්‍රපණය කරලා මුත් ගොඩාකායියට බණයසීම කියලා කියන්නේ ලොකු සාරයක් ලැබෙනකන් න්නෙමිනි. බුදුරජාන් වස දේශනා කළ ඇතැම්මන්ගේ බනයසීම අවකුජ්ජ ප්ඥ හරියට භාජනය අනිපැත්තහරවලා ඒ භාජනයට මොනහරි පුරුවන් උත්සාකරනවාගේ අපිතුමුූ කෝප්පයක් අනි පැත්තහරවල. අනිපැත් අහරෝප කෝප්පයට අපි වතුර හරි වෙන ද්‍රව්්‍යයක් හරි. මොනොහර අපි පොරුවන් ත්සාහරන. බැනය ඕකරන්න ඒදා නොක්කොම පිටයන. ාජන මුකුත් පර නෑවගේ ඇතමමුන් නෑසීම හගරන්න වෙලාගත් තේ පුදගලට උනන්දුව කඇතිනෙ එකක් බාහ කමතිනේ. ඒ පුද්ගලක හිතට ඒ බනපදී යන්න නේ. ඒ බනපදේ හිතර ගණඩතරම් වාසනාවක් නුවන දක්ෂතාවයක් කියටනේ. ඒම කැනරම ඇති කියන්නේ. අවකුත් ජපනඥ නුව නනිිපත් අරෝගත්ත පුදගල හබකිෙනකින්වා උද්ජංගල පඥා බනාහාග ඉන්න වෙලා වේයාට ිකක් බනපදේ හිතට දැනෙනවා. ඇත්තන මේ කියන්නේ එහෙම තේරෙනවා චුට්ටයි. හැබයි ඒ වෙලාට ඉතරයි. බණ කියල වෙර ච්චිකමන් ඒකා මතකයි. හරි මේ වගේ කියනවා. ඔන්න රුක්ෂෙවනක මොනවාහරි වැටිලතියෙනවා. අපිතුම වෙරලු වගේ පලතුරක් වැටිලතිෙනවා. මනුස්සේ ගෙහිල්ල මෙතන වාඩි වෙලා අර වෙරලු වාද ොඩක්කොඩ පුරගන්. ඔොක්කුට පරවාගෙන එකක් පාර ම ට නැටව වෙන නැට චිගම මොකදවෙන්නේ ද ොක්ු රගන් හහින ලාල ගියයාට. නමු ඔඩොක්කුට පුරුවගණ්ඩ ගියපු වෙලාව වගේ ලොකු වෙලාව කියැනවා දරවා බිමටට නෑනේ. නැගිට ගම ඉවරයි. සමාට හෝරා ගානක් බනහනවා. ඒ අහපු බණටි කොක්කුම බණහලවෙර විචි ගමන් ඉවරයි. නයට මොකති කියන්නේ උදජංගල පනා ඔඩොක් වේ ප්‍රඥාව තිබීම. හරිට බනාහ්ඩි පංගුතුනේක් එක අයායටට ෙනන පුතු ප්ඥ. භාජනයක් හරිඇත්තට හැරවලා යම පුරෝණෝ වගේ. භාජන හරි පැත්ත හෙරලන තියෙන්නේ. ඒ භාජනීට පිංගතුනේ පිරෙන එකක් පිරෙනෝමයි. ඒ පිරෙනදේ තවතනකට අරගෙනයන්න්න පුළුවන්මයි. ආංඒ වගේ. භාජනී ගොඩල් ලොකුම ගොඩා පුරෝගන්තුවා. ඒ වගේ. ාගතුන් වහසේ අලවුරටේ රණ සතිය ගැෙන බණදේශනා කරනකොට එතන එක දුවක් පණහන්ට ඇවෙල්ලා හිටිය. ඒ දුව අර පුතු පඤ්ඥාක්කන. හර ආසාවෙෙන්ය බණයහවා. අහන බණටික යයගේ ජීවිතයට සම්බන්ධ කරගත්තා. එදදා නිද මරනසතති පුරුදු දෙෙන්න්න පටන්ගත්ත වය සෞරුදු දසයක් විතර විද්දිී. ඒ දදැන් මරණය ගැන සහි කරනවා අයා පාරය එඇවිදගෙන යනකොට හිතනවා. ප ඇවිදගෙන අදදිි හදිසි අනතුර වෙලා කොච්චර මැරුණද මිනිස්සු. මට වනත් එහෙ මරණය එන්න පුළුව. පාරොල ඇදිගෙන අදි ගස්වල ගෙඩි වැට සමහරලට ලකු ගෙඩි පොල් ගෙඩි කොස් ගෙඩි වගේ ගෙඩි වැටි නෝ මිනිසුන් එගට. එහෙම මිනිස්සු කොච්චර මැනිලතියෙන්ද. මගේ මරණයත් එහෙම වෙන්න පුළුව. ඒ නඟට ගස් කඩගෙන වෙල මනිසු මැරෙන්න්න ඇද. ඇගට පාර ඇවිදිගෙන අන්ද ගහ කඩාගන හරිරරැ. එහම් මිනිස්සු මැරෙනවා. කොයිතරන් තිනවද මාාවත කැවිදගෙන අදදි මැරෙන්ඩ් අවස්ථානි. එනග පඩිපලකින් ැහගෙන යනකොට හිතවා පිපෙල්ලු වැටිල නරක තැනක වැදුනොත්තෙහිම ඉක්මට අපේ ජීවිතයටට මරණ වුරුමිෙන. කච්රහීමම මැරෙනෝොද. සීකර. කෑම කනකොට එයා සීකරනවා මේ කණබොන දේවල් හිරවෙලා සමහට විස්සවෙලා එහෙම මිනිස්සු මැරෙනෝ. මට තිෙම් මරණයෙන් පුළුවන්. වතුර බොනොකොට බොනවතුර ඉහමොල ගිහිල්ලා හිරවෙලා මිනිස්සු එහෙමත් මැරෙනවා. මට තෙම් මරණින් පුළන් ඇය මෙහිෙම නො ඒ කාරරි මරණය සී කළ. මරණේ සකරර සීකර කර කාලෙ ගත වුණා. ඒ දූට අවුරුදු දහනමය වෙස්ස වගේ වෙද්දී. බුදුරජාණන් වහන්සේ යළි වැඩම කලා අලවරට. එදා භාග්‍යතුන් වහන්සේ වැඩම කරනකට ඒ දුවත් ඇවිල්ල බනහන්ට ඒ දුව බණහන්ට ඇවිල්ලතඉන්නේ තාත්තට තාත්තා වීවින්නේක වැඩකරයි නූල් කටිනුව තාත්තා තාත්තට වශය කරන නූල් වගේ කැරගෙන යනගම තමයි දුව නාහන්ට විල්ලදී. එදකට බුදුරජන් වසේ දුව දැක්ගම හවා ආම කුමාරිකාව කොහේද මේ අන්නේ දන්දම කුමාරි වි බුදුරජාණන් වහන්සේ ඇහ්වා ආනකොට මේ දූ භාගතු වහසට උත්තර දෙෙනවා ස්වාමිණි මං දන්නේ බුදුරජාන් වහන්සේ ආනුව දැම් මේ කුමාරිකාව කොහටද යන්නේ ස්වාමිනිි මන් දන්නේ ඇත්තරොම් මේ කුමාරිකාව දන්න ඇදද නෑසාවාමිණි මන් දන්නවා ඇත්තරො මේ කුමාරිකාව දන්නවද ස්වාමිමන් දන්නේ. ඔන්න ඔහොම සංවාර්ධයක් කටගත්ත. දැ බනහන්ඩ විල්ල හිටපු මිනිසු බැලුවා මේ කෙල්ලමන අද මේීදින උත්ර. බුදුරජාන් වහන්සේ ප්‍රශ්නානකොට මේ කෙල්ල කියීන කතා. ඇයි භාගතුන් වහන්සේ ඇහවා ඔයා කොහේ ඉදන්ද එන්නේ. ඇය කිවවීමම කදද දන්නේ. කොහාට දෙයන්නේ ඇකිවීම කදද දන්නේ. බුදුරජාන් ව සසහවා දන්නෙමනද ඇයක කියන නෑ දන්න ස්වාමිණ. දුරජන්සයහවා දන්නවද අනේ ස්වාමිනිි දන්නේ. එතකොට අර මනිසුගගේ පොටි කසුසුව කටගෙන ඉතින් ඔයි ෑනුුව එහිම් පොඩ්ඩක් ඒ දදිහා ඕෝල හෙම් බැලවා. එතකොට බුදුරජන් වහස වදාළ කුමාරිකාව මේ සෙදෑහවතුල්ලාට තේරෙන්ඩ කියන් ඔයා මොකත් අදහස් කළේ කියලා. එතකට ඇ කියන ඇයට තිබුණන බුදුරජන්හසගෙන හරි පුදුම සර්‍රද්ධාවක්. ඇෑ කියන ස්වාමිනිි වහග්‍යතුන් වහස. ගේ බුදුරජාන් වහන්සේ සරුවච්ඥයි බුදුරජන් වහසේ දන්නවා මංම ගෙදර ඉඳලා එන්න කියලා එනිසා කොහෙ ඉදන්ද ආවේ කියලා බුදුරජන් වහසේ මගේ ඇහුවේ මම මේ ගෙදර ඉඳලා ආවද කියනික නෙමෙයි මේ මනුස්සලෝකට ආවේ කොහෙේ ඉදන්ද ස්වාමීණී මේ මනුලොවට මං ාවේ කොහෙන්ද කියලා මන් දන්නේ එනිසා මාදන්න කිවා වාීනි ාග්‍යතුන් වහසේ මගින් දෙවැවනයට ඇහුවේ වාොහට දෙයන්නේ කියලා මගේ බුදුරජාන් වහසේ දන්නවා මං මේ නෝර්ටික තරගෙන යන්නේ තාත්ත ඟටයි කියලා නමුත් ස්වාමීනි බුදුරජාන් වසේ මුහතිේ මගින් ඇහවේ එක නෙමේ කියෙලයි මට හිතුුණ බුදුරජාන් වහසේ මගින් ඇහුවේ ඔය මිය පපල්ලෝ ගියොත්තුවා කොහට දයන්න කියලා ස්වාමීනි මං ඒක දන්න ත්නේ මං ඒනිසා ද්ඩි නෑකිව්වා ස්වාමීනිි භාග්‍යතුන් වහන්ස මගේ බුදුජන් වන් හැ මග ඇහු. දන්නේ නැද්ද කියලා ස්වාමීනී මං මැරෙනවා කියලා දන්න කෙනෙක්. මම මැරෙන බව දන්නවාමයි. දැම් බලන්නේ තරුණු ද මැරෙන බව දැනගෙන හිටිය අද ගොඩාක්යිනොදන්න දෙත්තමයි මැරෙන බව. හිතාගෙනවා තම මැරෙන බව දන්නවා කියලා. මරනය නැදක්වත්ෙම කියෙනවා හරි හරිීතිම මරවා කියලා පිදන්නවා කොචර කිය දොන. නමුත් මරණය ගැන සිහිකරලලා ලද්ද ප්‍රඥාවක් මනුසයට නෑ. එඒ නිසාම මනුසය තමන්ගේ මරණ ඉස්සරහ බොහෝදුරුට ආසරණයි. කෝටි ප්‍රකෝටි ගානක් මැද්දිී මැරෙන්නේ තනියම. එනසාමේ බනපදාාන සැදැහවතුන් ලාවත් බුද්ධිමත්වන්න. මරින් වත්ති පින්වතුනින් මැ මරණ මොහොත කියලා කියන්නේ කොච්ච අසරනුද කියලා කල්ලතුව හිතලතියම. තම වටේ තිමුණු ජීවිය අජීවිී හැමඳදේම අහිමි වෙලා. තමන් ජීවත්වේචි ලෝකය අහිනිි වෙලා. මට තනීම මැරෙන්ඩවෙනම් මරණය. පරිියරණය කරපු කයපවා දාලයන්ඩ වෙනු මරණය. ඒක කෙබන්ඳු එකක්දි කියලා හිතන්න. හිතලා කල්ලතු ආරක් සවක් කදාගන්න මොනුවගේ දාරක් සවදා ගන දෙෙන්නේ. මෛත්‍රීන්. කරුණවිං, මුදිිතවිින්, උපේක්ෂාවවින්, බුද්ධානුස්සති දම්මානුස්සති, සංගානුස්සති වඩමින් ඇතිකරගන්න ්‍රද්ධාවින්. අසු බාධී භාන පපුරතු කරලලා ඇතිකරගන්න විදර්ශනා ඥානීින්. ඉති භාවනාපපුරදුතු කරලා හදාගන්න විදර්ශන ඥානී මෙමගින් තමයි ආරක්ෂාවන්න තියෙන්නේ හිත ආරක්ෂාාවෙන සොඳුරු දහම පුරුදු කර ගැනීමින් ඒකමයි ආරක්ෂාව. එතකොට අරද්දූ බුදුරජන් වහසරිකීන ස්වාමිනිි භාගතුන්හස බුදුරජන් වසේ අවසානට මගින් ඇහවේ ඔයා දන්නවාද කියලා. ස්වාමි මැර තැන මැරෙන වෙලාවක් මැරෙන ක්‍රමයක් මන් දන්නේ. එනි සමන් දන්නේ නෑැකිවා. බුදුරජාන් වහන්සේ යළිත්වතාවක් මරණ සතිය ගැනම එකන මිනිසුන්ට භාගිත වහස වදාළ බලන්ට්‍ර පිින්වදන්නේ මේ දුව. මේ තරුණ දුව මේ විදිහේ ගැබුරු ආකාරෙන් ජීවිත ගැ හිතන් පුරදුුණන්නේ මරණ සතිය පුරුදු කිරීමමනිසයි. එනිසා නොබලාත් මරණ සතිය පුරදු කරන්ට්‍රය කියලා බුදුරජාණන් වහන්සේ. ඒ මොහොතේ යළිත්වතාවක් මරණ සතිය තමයි දේශනා කළ ර සති ාාවග භාගිතු හස හ ස සං රද සෝතා පන්න පල සාක්ෂාත් කළලා. එද මාර්ග පල ඔබෝධ කළලා. මාර්ග පලා බෝධ කළ එදා බන ඉවර වෙලා ඒදට වැඩිදුරක් යන් හම්බු. ඒද අතර මගද නිය පර ලෝග මරණින් මත්තේ දෙවියන් අතර පතැලෙබ. ඒ දුව මුල් කරගන බුදුරජාන්හන්ස ලස්සන ගාාව වදාල. අන්ද භූත අයංලෝතනකෙ. විප්පස්සති සකොන්තෝ ජාල මුත්තෝව අපපෝසගගායගච්චති අන්ද භූතුූ අයං ලෝකු මේ ලෝක සත්තුයා ජීවිතයගෙන ඇත්ත දකින්නේ නෑ අන්දයෝ වගේ. තනු කෙත්වවි පස්සති තමන් නාකිගෙන බව තමන් ලෙඩවෙන බව තමම් මැරෙන බව ප්‍රියවූ වස්තු ප්‍රිය වූ අය අත්හල්ල දාල යඩ වෙන බව. අප්‍රි අමනාප අයත්ත එක්ක අප්‍රි අමනාප දේවල්ල එක් මුහුවඩ වෙන බව. සෝක වැලපීම් දුක්්දොම්නස්සුසුම් හෙෙනී මාධදිය තමට උරුම බව දකින්නේ. ඉතාම ටික දෙනයි. සකුන්තෝ ජාල මුත්තවෝ වප්පෝ සක්ගාය ගච්චති. කුරුලු ඇද්දෙක් කුරුල්ලංවල්ලන්ට දෙලක් කෙලුවට පස්ස. ඒ දැලටහුුවවෙච්චි කුරල්ල අතින් එකක් දැලින් බේරිලා පැනගන්නවා වගේ සුගතයකයන්නේ ඉතාමටික දෙනයි.ඒ සුගති යන ටිකදින අතරට තමන් එකතුෙන්ට නම් ත අපිට කළ යුත්තේ පින්ගතන මේ ධරමය පොරුදු කිරීම. ඒ ගැන පින්්ඩෝල බාරද්දාාජනම් වූ මහා රහත් මුනිදුන් මෙසේ වදර්ලතියනෝ විදර්ශනා වඩන භික්ෂුව කයෙහි ස්වභාව නුවනින් දක්ක. නුවන විමසා හුදකලාවේ දෙවන්නෙක් නැතිව අනිත්‍ය අසුභාධ අරමුණු අතරේ සයනය කරන්නේ කියලා නිසා කුසල් තුල අපේ ජීවිතය පත්තු ගැන්න පුළුවන් නොත් පිංගතුනින් අපට හිතා ආරක්ෂා කරගන්න පුුවන් හිතා ආරක්ෂා වනොත්. හිත ආරක්ෂා කරගත්ත කනාාට. ඒ හිත ආරක්ෂා කරගැනීමෙන්ම ජීවිතයේ ආරක්ෂාාවෙනෝ.ඇදි එනිසා මේ උපමාධෙක හොඳවට මතක තියාගන්න රෙකුගේ ජීවිතේ මුල් කරගෙන තමයි මේ උප මවාදාලනේ. ඌරාගේ ස්වභාවේ තමයි ග්‍රේස්මෙන් පොළොව රත්වෙනකොට වූ සිල් ජලයේ හොයාගෙන යනෝ සිසිල් ජලයේ බැසගන්නවා තමන්ගේ ඇඟ රත්වෙන්ට රොදී. ඔය වගේ මයි නුවන තියෙන භික්‍ෂුවක් දේසිෙන් හිත ඇවිස්සලා කැළඹෙලා බ්‍රහන්ථ වෙලා රත්වෙන්ට කලින් සීතල අමුර්ථ ප්‍රනීත මෙත්සිතම පතුරුවන් ඕන. ඒනකට ඌරගගේ ස්ොභාවේ තමයි ූරා මුරුදු වීගිය ජලය කරා එළඹිලා නාසිංන් හොඳට පොළොව හාරලා ඔරුවක් වගේ කරලා ඒ මඩ ඔරුවේ බැහැගෙන ව මඩ ඔරුුවේ සයිනය කරනවා. ඔයගේ තමයි පිළිවෙත එදෙන භික්ෂුව. තමන්ගේ සිත හොඳට ශරීරයේ පිහිටවාගෙන අසුභහය අනිත්‍යේ මරණ සතියාදී එබඳ භාාවන අරමුණුතු වල තමයි කියනවා ජීවිතය සයිනය කළ යුත්තේ තින්. අපිට මේ ධරමය පුරුදු කරගෙන. ධරමයතුනින් ආරක්ෂ කරගත්ත සි තක් සහිතව. මේ ගෞතම සම්බුදු සසුනයේ පිහිට ලබාගැන්් වාසනාව දැබේවා. සාදුු, සාදු,සාදු. රැස් කළ සියලු පිින් දෙවියෝ අනුමෝදන් වෙත්තුවා, පින් අනුමෝදංව වන සක් දෙවිදාන්නන් සතරවරන් දෙවිවරු සෙම්පති දෙවුරු ඇතුළු. සදවුලෝ වෙසි දෙවියෝධ අපගේ ඉෂ්ඨකාමී දෙවියෝධ. මාතෘබොහමිය සුරැකිෙන සියලු දෙවියෝධ දෙව් සැපෙන් වැඩේවා. ඒ දෙවියෝ අපැහැම දෙනාවම, ආරක්ෂ කරත්වා. සාදු, සාදු, සාදු. රැස් කලපින අපගේ කල්ල යානොමිත්‍ර ගුරු දෙවිදුන්ටත්. මහමෙවුණවාසී රට ලෝකවාසී මහා සඟරුවනටත් අනගාරිකා මේ නිවරුන්ටත් පැවදි අපේක්ෂාවෙන් සිටින දරුවන්ටත්. නිදුක් නිරෝගසුවය පිණිසවේවා ධර්මාාවබූධෙන් සැනසේවා. සාදු, සාදු, සාදු. උතුම් ධර්මදානය සිද්ධකරපුිය සැදැවතුල්ලාගේ නමින් මීට වස රාටකට හිැතදීම පරලෝගිය පිංවත් වල්සන් උඩු කේදනිය පියාණන් හටත් මේට වසර පනස් දෙකට හතදිය පරලෝගියය පිංවත් කරුණාවතී මෑණියන් හටත් මීට විසි වසරකට හිෙතදීමිය පරලෝගියය පින්වත් PB නවරත්න පියාණන් හටත් මේ පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් විවා අනුමෝදන් වෙත්වා ිය පඩලෝගගේපපු සහෝදරයන් දෙදෙනාවන ගාමිණී අයිරවන්ස සහ නිි්ෂංක අයිරවංසව කියන ඒ පින්වතුල්ලාට මේ පින් අනුමෝදන් වෙත්වා. තමන් නමින් අනන්ත සසර පුරාාවටම මිය ගොස්පින් බලාපොරොත්තියන ඥාති සමූහයා මේ පිනින් පරලොෝවසයෙන් සැපේට පැමිණේවා. ඉක්මං භවයකදීම දුක්කිත සසරින් අත්මිදේවා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. රැස්කර ගන්ට්‍රියදුුණු දාාරතරපුුණි ධරමය අද ධර්මදානය සිද්ධ කලාවූ අංක හතලිස් පහිං ඩ හතර හොබරියාව ගිරාදුරු කෝට්ේ යන ලිපිණේ පදිංචි පින්මත් MWY අවංශ මහත්මාට සහ MWS අරවංශ මහත්මා යන ඒ සහෝදරයන් දෙදලා ඇතුළු පෞලේසිියලු දිනාට මේ පිනින්. සියලු යහපත සැලසේවා, සුජීවත්තු සිටිණි සියලු දිනාට සෙත්වේවා, පවුලේ දූ දරුවන් සියලු දිනාගේ අධ්‍යාපන කටයුතු ඉදිරි අනාගත ජීවිතෙත් සරු අප්‍රකාරයෙන් සාර්ථකත්තුවයට පත්වේවා ධර්මදානය කරපු ඔබෑඇතුළු. ස්්‍රද්ධහමාසික ධරමදාාන සාමාජිකු පින්වතුල්ලට, ස්්‍රද්දාාකාරරි මණඩලේ පින්මතුල්ලට, නිරන්තරින් බනාහන සැදහැවත් හැමදිනාට. කරදරබාදාානැතුව තමන්ගේ ජීවිතේ රැකිරක්ෂ ව්‍යපාර වෙළෙන දං. ර පැටවුගේ අධ්‍යාපන කටයුතු සියලුදේ සාර්ථ කර ගට ලැබේවා. පේනනොපෙනෙන බාධහ වෝ දුරිින්ම දුරුවේවා. කල්්‍යයාානු මිත්‍ර සත්තුරු සැසුරේ පින්කර ගට ලැබේවා ගුණදහන් වඩන්ට ලැබේවා. හැම දෙනාට ගෞතුම ශාසනයේ පිහිට ලබන්ට වාසනාව ලැබේවා. තෙරුවන් සරණයුබට නමුෝ බුද්ධාය.